මෙන්න මේවනකොට යුක්තිය මෙහෙවමට ඇරෙහිවා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. නිහඬ විරෝධතාවය දීවල ඔයිසි යුක්තිය වෙනුවෙන් මෙහෙවම නමින් යකා නටනවා කියලා පිස්සු බල්ලෙක් මෙන් දීවල ඔයිසි ජනතාවට හදා පනිනවා කියලා වැඩිහිටියන්ට කුණුහරුපෙන් දැන වදින දෙවියන් ඕයිසීට එරෙහිව තමයි මේ උද්ඝෝෂණය කරන්න කියලා අපිට පේනවා. ඒ වගේම බුදු ගාවාරම් කාර්යෝ නිදල්නේ අයිංසක කොල්ලු කූඩුවේ කියලා ජනාධිපතිතුනි බොරු පැමිණිලි චෝදනා කරමින් අපේ කොල්ලු අත්අඩංගුවට ගන්න එපා කියලා මේ උද්ඝෝෂණය. ඒ වගේම විපක්ෂ නායකතුමනි යුක්තියේ අයුක්තිය ඔබට පෙනෙන්නේ නැද්ද? අන්න අනුරාධ දිසානායක මැතිතුමනි යුක්තියේ අයුක්තිය ඔබට නොපෙනෙන්නේ නේද? දෙවියන් ඕයිසී දෙහිවල ප්‍රදේශයේ විශේෂයෙන්ම දෙහිවල ස්ථානාධිපති වන අනුරුද්ධ හේරත් යන පුද්ගලයා මේ යුක්තියේ මෙහෙම නමින් දේශපාලන පෙට්‍රෝකෝන්ට ලකුණු දාලා දෙන්න මේ දෙහිවල ප්‍රදේශයේ විශේෂයෙන්ම හෙරොයින් ජාවාරම් කාර්ය අනන්තවත් ඉදද්දී මේ ඉතාමත් අහිංසක දීවර තරුණයෝ ඒ වගේම අහිංසක තරුණයෝ අරගෙන ගිහිල්ලා හෙරොයින් අඳුනලා දීලා මහාධික නඩුපත් පැවරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ ඉන්න කට්ටිය අපි දන්නවා මේ ලංකාවේ පොලිස් රාජ්‍යයේ පොලිසියේ විරුද්ධ මිනිස්සු පාට බහින්නේ ඉතාමත්ම අමාරු සත්‍යයක් උදා වුණාම. නැත්තම් ලංකාවේ පොලිසියේ විරුද්ධ මිනිස්සු පාට බහින්න හරි බයයි. දැන්ටත් මේ කට්ටිය අද උදේ අපි දැනුම් දුන්නට පස්සේ පොලිසිය දැනගෙන මේ කට්ටිය බාධා කරලා තියෙනවා, එන්න දීලා නැහැ. ඒක නිසා පොලිසියේ විරුද්ධ මිනිස්සු ලංකාව පාට බහින්නේ බැරිම තැන. පොලිසිය කියලා කියන්නේ ජනතාවගේ ආරක්ෂකයා, ජනතාවගේ නිවාස, දේපළ, ජීවිත ආරක්ෂා කරන වැදගත් ඉන්න කට්ටිය. ඒතර පොලිසිය එක රාජකාරී කරන්නේ නැත්තම් ජනතාවට දරන්න තියෙන දේ මොකද්ද? අපි දන්නවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ කාලේ ඉතාමත් අහිංසක දෙපළ ජනතාවට පොලිසිය සහ හමුදා මේ වගේ පීඩාවට පත් කළා. අවසන් වුණේ මොකෙන්ද? පොලිසිය ජනතාවගේ ආරක්ෂාව සලසා නැත්නම් ඒ ජනතාවගේ ආරක්ෂාව සලසා ගත යුතුයි. දරිමතල තමයි මේ මොකද කිසි දේශපාලන පක්ෂ නායකයෙක් මේ ඉදිරිපත් වෙන්නේ නැහැ. කිසිදු වෙනත් සංවිධානයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මට කතා කළා මම මේ කවුරක්වත් පුදුලි කඳුරන්නේ නැහැ. ඒ නිසා මම ඉදිරිපත් වුණා. මොකද හේතුව කෙනෙක් ආරක්ෂිත නිරපේක්ෂ ආරක්ෂිත බවට පත් කළා කියලා කියන්නේ පෞලක විනාශය. ඒ පෞල සම්පූර්ණ විනාශයි. ඒක නිසා මේ කරන්නා වූ ඊට අමතරව දෙහිවල OIC අනුරුද්ධ හේරත් කියන පුද්ගලයා ගෙවල් වලට ඇවිල්ලා ඉතාමත්ම තුච්ච විදියට, ඉතාමත්ම නිඳිත විදියට, විශේෂයෙන්ම අම්මලවගේ කට්ටියට, ඒ පුද්ගලයාට අම්ම නැති වගේ, ඒ පුද්ගලයා ඒ කියන්නේ ඉතාමත් දැක්කේ හැතවිර කතා කරනවා. ඒ තත්ත්වය ඉතාමත්ම නිඳිතයි. ඒක නිසා අපි මේ අනුරුද්ධ හේරත් කියන්නේ ඔයාට යුනිෆෝම් මන්දලා තියෙන්නේ දේශබෞ තෙන්න කොහොමවත් කියන්න අලස්වත් නෙමේ. ඔයාට යුනිෆෝම් මන්දලා තියෙන්නේ මේ රටේ සමස්ත බදුගම් ජනතාව, සමස්ත බදුගම් ජනතාව ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ ඔයා. එක එක්කෙනා වෙනුවෙන් ඔයාගේ යුනිෆෝම් එක භාවිතා කරනවා නම් ඉතාම දුෂ්චෝකද ගත්තයක්. ඒක නිසා පොලිසිය වැඩපත් මහතුරු ගොඩක් ඉන්නවා. නමුත් මේ වගේ පොලිසිය බල්ලර දාන නිලධාරීන් කීප දෙනෙක්ින්ද සමස්ත පොලිසිය පිළිබඳ ජනතාවගේ කලකිරීම ගැතිලා තියෙනවා. මේ ජනතාව පීඩාවට පත් වෙන නිසා තමයි පොලිසිය විරුද්ධ වෙන්නේ. මොකද මේ අද වෙන දැන් මේ පොලිසිය විරුද්ධ පියවර ගැනීම පස්සේ මොනවාගේ දේවල් ඒ පුද්ගල ඉදිරිපත් මේ පුද්ගල බයත් වෙනවා. නමුත් අපි කියන්නේ බය වෙන්න එපා. රටේම ජනතාවට කියන්නේ මේ අයුක්ති යුක්තිය පොලිසියට තියෙනවා, බුද්ධිවංශ තියෙනවා, සර්වේලස් තියෙනවා, අවශ්‍ය කුඩු ව්‍යාපාරිකයෝ ඉන්නව නම් ඒ කුඩු ව්‍යාපාරිකයෝ හොයාගෙන. නමුත් අපි දන්නේ කුඩු ව්‍යාපාරිකයෝ අල්ලලා තියෙනවා. නඩු වැඩි කරලා තියෙන්නේ මොකද්ද? අහිංසක මේ ගෙවල් වල ඉන්නේ. අපි මේ ගෙවල් ටික පෙනේ මේ අමිස දුප්පත් ලෑලි ගෙවල් වල ඉන්නේ, පොඩි ගෙවල් වල ඉන්නේ. ඒ මිනිස්සු ගලන දානවා. ඒ මිනිස්සු කුඩු ජාවාරම් කාර්යවද. ඒක නිසා මේ දේශබන්දු යුක්තිය වෙනුවෙන් විශේෂයෙන්ම මේ දේශබන්දු වෙනින් වැඩියෙන්ම කඩේ යන, වැඩියෙන්ම තමයි පශ්චාත්දාගේ දෙන අපි මේ හේරත්ට කියනවා, අනුරුද්ධ හේරත්ට කියනවා, ඔයාගේ යුනිෆෝම් එක පරීක්ෂා කරගන්න, යුනිෆෝම් එක ලැබිච්ච දවසේ ඔයාට වෙලෙලට කිහෙල් කෙනි තරමට වටින්නේ නැහැ. ඒක නිසා ඔයාගේ ජනතාව වෙනුවෙන් ඔයාලා අම්බාගේ යුනිෆෝම් එක ඔයා අපි මේ සත්න අයින් කරන්නේ, ඔයා ආපෝ මිනිසුන් කඩනකොට අපි මේක නතර කරන්නේ, අපි අන්තර්ජාතික අරන් යනවා, ඔයාගේ නම අපි අන්තර්ජාතික අරන් යනවා, ඔයාටවත් ඔයාගේ පවුල දරුවෙකුටවත් ලංකාවේ පිට යන්න හම් වෙන්නේ නැහැ. ලංකාවේ පිට විශ්වවිද්‍යාලයකට යන්න හම් වෙන්නේ නැහැ. අපි මේ සම්බන්ධ ක්‍රියා කරනවා. අපි මේ සම්බන්ධයෙන් හිතානි තමයි සජ්ජාදී සමඟ පැමිණිලි කරනවා. ඒ වගේම අදාළ ආයතන පැමිණිලි කරනවා. ඒක නිසා කරුණා කළා ගෞරවයෙන් යුතුව තමන්ට බෞද්ධිකව ජනතාවගේ මේ මිනිස්සු සීනි ටිකෙන් පරිප්පු ටිකෙන් හාල් ටිකෙන් ගාලා බදුන තමන් යුනිෆෝම් එක අඳලා තියෙනවා. ඒක නිසා බල්ලුවට නොකර පොලිසිය බල්ලට දාන්නේ නැතුව අපි කරුණාවෙන් කියන අනුරුද්ධ හේරත් කියන ওই පොලිසිය ඉන්න අත්තරම කියනවා සුනකයට අපි කියනවා කරුණා කළා වැදගත් විදිහට මිනිස්සුන්ට කතා කරන්න. මේ තමන්ගේ අම්මලා ඉන්නේ, තමන්ගේ නංගිලා ඉන්නේ, මේ තමන්ගේ රටේ ජනතාවගේ හරිනම් ඕංගෝල ස්වාමි සේවකයෝ මේ ස්වාමියෝ ඉන්නේ. ස්වාමියට බලනවා කතා කරන, කුණුහරුප කතා කරන. ඒ තමන් ඇවිල්ලා හොඳ අම්මගේ අත්තරෙන් ජාතක මිත්‍රයෙක් පුතෙක් කියලා අපිට පේනවා.
ඒක නිසා අපි පැහැදිලිව කියනවා අනුරුද්ධ හේරට අබ්බය නැහැ. අපි දේශබන්දර බය නැත්නම් අපිට ඊළඟ ආරක්ෂක බය නැත්නම් අනුරුද්ධ හේරක් මොන පගන්නටද අපිට. ඒ නිසා අපි කරුණා කරලා කියනවා ඔයාලා යුනිෆෝම් එක පරිස්සම් කරගන්න. මම ඉස්සර කියන වගේ යුනිෆෝම් එක ගැලවෙලා පස්සෙ ආවෙන්නේ කවුරුත් නැහැ. ඔයාලා ලෙලෙති කරගෙන ඉන්නේ වගේ. ඒ නිසා අපි කරුණාවෙන් කියලා මේ මේකල පීඩාව අහන්න මේ මිනිස්සුන්ගේ මේ අහිංසක මිනිස්සුගේ පීඩාව මොකද්ද කියලා. මේ අහිංසක මිනිස්සුගේ පීඩාව යුතුයනේ මිනිස්සුන්ට අපේ පොලිසිය වගේ පාඩ දැම්මා. මිනිස්සුන්ට ගැහුවා. මිනිස්සුන්ට පීඩාව අඳින මොකද්ද උනේ? ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගන්න බැරි නිසා පොලිසිය පොලිසිය ආරක්ෂා දෙන්න නැති නිසා එහෙම සෞදාදර ගත්තා. අපිට කියන අවුදසල් ගන්න කියලාද? එහෙම වුණත් ඒ ලොකු විනාශයකින් මේක ඉවර වෙන්නේ. මොකද ලංකාව හැමතැනම පීඩනය තියෙනවා. මේ හැම මිනිස්සුම අපිට කියන්නේ සර් මුන්ට හෙලවන්න ඕනේ කියලා. ඒක නිසා මේක අවසන් වෙන කැරල්ලකින් ඒ නිසා කිතාම්බද කවුරෙන් කියන්නේ ජනාධිපතිතුමාට කියනවා අර මරාගෙන මැරෙනවා කියලා කියන විපස්සනාකතුමාට කියනවා මරාගෙන මැරෙනවා නෑ මේ මිනිස්සුත් එක්ක මරාගෙන මැරෙන්න බොරුවට දැන් තමයි කය ගහන්න නේතුව ඒ වගේ බක්නාපරණ ගිහ ලොකු කතා කියන අනුර කුමාර සනාවරක් කියන මෙන්න මිනිස්සුගේ ප්‍රශ්නේ මේවා තමයි ප්‍රශ්න ඉතින් මේවට විදියක් වෙන්නේ නැහැ ඒක නිසා ලොකු මේ තමන්ගේ දේශපාලන ජීවිත ගැන විතර හිතන් දෙපා මේ මිනිස්සු තමයි තමන්ගේ අනාගතේ මේ මිනිස්සු තමයි රටේ මිනිස්සු ඒක නිසා ඒක හිතන්න අපි අනුර නැවරක් කියන බලු වැඩ කරලා මේක විතරක් යන්න දෙපා අපි මේක වෙලා ඇත්ත ගැටලා දෙනවා අපි ඒක නිසා කරුණා කරලා කියන්නේ ඒ බුද්ධයා සබඩේ බලාගෙන ඉන්නවා තමන් කියන්නේ කරුණා කරලා කියලා තමන් රෝවසි මහත්තයාට බලු වැඩ කළා අමාරු වැඩ නිතරක් එපා තමන් වෙන පෙනින්න කවුරුත් නැහැ කියලා අපිට කියන්න දෙන්නේ බොහොම ස්තුතියි යුක්තිය මෙහෙම නිසා උසාවි වල නඩු වැඩි වෙලා තියෙනවනේ ඒ නිසා නීතිඥ මහත්තුරු ඔබලට හොඳට මල්ල කරේ නේද ඒක නෑ එහෙම තමයි ගොඩක් අඩිකනේ හොඳයි මොකද මේ මම මිනිස්සු මේ හයි කෝට් එකක් දාලා ගත්තාම නීතිඥ මහත්තුරු කියලා හම්බුනාම හයි කෝට් එකට දාලා තින් හයි කෝට් එක බේල් ගන්න ඕනේ කියලා පොලිස් මණ්ඩලය තියස්කයි මිනිස්සු දු කරේ තන මාලේ කඩේ කරාබු උකස් තියලා අමාරුෙන් දෙන්නේ කණ්ඩ බොල් වැඩි ඉන්න මිනිස්සු නීතිඥ මහත්තුරු හොඳයි එහම හැම නීතිඥ මහත්තය මේ මේක මේක සම්බ කර ගන්න බලාපොරොත්තු නැහැ මිනිස්සුගේ ප්‍රශ්න මිනිස්සුගේ වේදන අපිට තේරෙනවා ඒක නිසා අපි කියන්නේ ගොඩක් නීතිඥ මහත්තුරු හොඳ වුණාට කතා නොකරන්නත් ඒකයි එමගේ දේශපාලන නායකයෝ ශ්‍රීලංකාවේ සිටින සම්බන්ධ කමිස කතා කරන්නේ නැහැ විපක්ෂයේ කටේ පිට්ටු අනුර කුමාරේ කටේ පිට්ටු මේවා සම්බන්ධයෙන් අපි කියන්නේ මේ අය ජනසාවරත් කියන්නේ තමන්ගේ පස්සේ කතා කරලා දේශපාලන ඉදිරියේදී තමන් බලා ගන්න ඕනේ දන්දි ඉන්න නේද කියන්නේ බලා අපි වෙනුනේ ආවේ නැහැ අපි අපේ අපි මෙච්චර පීඩා වුණා අපේ රිමාන්ඩ් එක මොනවද හිටියා අපි දුක් වින්දා අපි නරා දුක් වින්දා මාව දැම්මා ඊට පස්සේ මගේ මිනිහව දැම්මා ඊට පස්සේ මගේ පුතාව දැම්මා ඊට පස්සේ මගේ අහාව දැම්මා මේ කර කර මේ කරන මේ අපරාධ වැඩේ මේ රට මේ රට මොකද්ද මේ ගෝත්‍රික රටක්ද මේ වලසාර රටක්ද මේක මෙහෙම හිතුව වැඩි මිනිස්සු කියලා දාන්න මොකද්ද මේ රට කුඩු නඩු කියලා ප්‍රොඩියුස් කරනවා කුඩු කියලා ප්‍රොඩියුස් කරලා ඊට පස්සේ කුඩු නැති වුණත් මාස 3-4ක් ඉන්න බෑනේ අනිවාර්ය රස පරීක්ෂා වාර්තා දැන් මේ වසර අපිට රස පරීක්ෂා වාර්තා කියන්නේ 10 කාලෙ පිළිලා ඒක නිසා බරස පරීක්ෂා වාර්තා මාස 6-7 දේ රස පරීක්ෂා වාර්තාව හයි කෝට් නඩුවක් අහම අභියෝග නඩුවක් අහම මාස 6-7 යනවා රස වාර්තාව වෙන්න මේ වාර්තාව හදන්න අපේ බදු මුදල් සල්ලි වෙනක් කඩපත් ස්පන්දක් වෙනවා මේක වාර්තාව හදන්න මේ කාගේ සල්ලිද මේ එකිනෙක මේ පඩ සොයක වෙනුවෙන් මිනිස්සු ඔක්කොම අමාරුවෙන් දාමෙන් මිනිස්සු ආ මිනිස්සුන්ට මේ රටේ මුදල් වෙනක් කරමින් මලාල් මං අහුව පස්සේ 35000ක් කරන එක වාර්තාව හදන්න කාගේ සල්ලිද කාගේ සල්ලි උඩ වාර්තාව දෙන්නේ නිල් මෙයක් දාන්නේ ගන්නේ වලට පැපල් කොල වෙලා එතකොට හේරින් වලට ටයිඩ් අවුට් වෙයි මේ එකේ කුඩු වර්ග දානවා මේ මේ වගේ අපරාධ කරන මේ රට මේක රටක්ද ඊට මේ එකෙක් ඉන්න ආගේ පොඩක් වන්න මෙන්න මේ වෙනකොට යුක්තිය මෙහෙමට ඇරෙහිව ලෝකෙට පරකාසේ gedරට මරගාතේ කියලා උද්ඝෝෂණයක් පැවැත්වෙන ආ නිහඬ විරෝධතාවය දීවල ඔයිසි යුක්තිය වෙනුවෙන් මෙහෙම නමින් යකා නටනවා කියලා පිස්සු බල්ලෙක් මෙන් දෙවියන් ඔයසි ජනතාවට අඩා පණිනවා කියලා වැඩිහිටියන්ට කුණු හර්පෙන් දැන වදින දෙවියන් ඔයසි තොරේව තමයි මේ උද්ඝෝෂණය කරන්න කියලා අපිට පේනවා. ඒ වගේම කුඩු ගාවාරම් කාර්යෝ නිදන්නේ අයිංසක කොල්ලු කුඩුවේ කියලා ජනාධිපතිතුනි බොරු පැමිණිලි චෝදනා කරමින් අපේ කොල්ලු අත්තඩම් කොට ගන්න එපා කියලා මේ උද්ඝෝෂණය. ඒ වගේම විපක්ෂ නායකතුමනි යුක්තියේ අයුක්තිය ඔබට පෙනෙන්නේ නැද්ද? අන්න අනුර දිසානායක මැතිතුමනි යුක්තියේ අයුක්තිය ඔබට නොපෙනෙන්නේ නේද? දෙවියන් ඔයසි යුක්තිය මෙහෙවුම නමින් යකා නැතයි. අපි මීළඟට පත්තර ජනාධිපතිතුමාගෙන් අහන්න තියෙන මුලින්ම මොකක්ද? ඔබ යුක්තිය මෙහෙවුම නවත්වනවද? නවත්වනවද ඊගාව? මම අනුර දිසානායකගෙන් උත්තර ප්‍රශ්නයක් තමයි මේ අනීතිකව පත් කරලා තියෙන පොලිස් ප්‍රතිගේ හාලය වර්තමාන පොලිස්පති තියෙන ප්‍රශ්නය කතා කරන්න ඕන. ඒ වගේම අද බලන්න කොට මේ සුළු පිරිසක් හරි
අද මේ උද්ඝෝෂණයක් කරනවා මේ දෙහිවල මන්සන්ධියේ. මේ කුඩා දරුව වඩාගෙන ඇවිල්ලා තියෙන්නේ මොකද මේ මේක සෑහෙන්න පීඩනයට පත් වෙලා තියෙනවා. ඇත්තරම මේ යුක්තිය මෙහෙමෙන් කාටද වාසියන්නේ? නීතික මහතුරුන් තමයි කල්ල මරේ තියෙන්නේ. මොකද මේ නඩු වලින් ලංකාවේ අධිකරණ පද්ධතිය තුල නඩු වලින් පාදයකට වඩා තියෙන්නේ මොනවද? මේ යුක්තිය නඩු, යුක්තිය නඩු ඔක්කොම යුක්තිය නැති වෙන නඩුත් නෑ, නඩුත් නෑ. ඒ වගේම පේනවනේද මිනිස්සුන්ට කරදර කරනවා වයිසි යුක්තිය මෙහෙමනම් යකා නටනවා කියන එක තමයි මෙතන මේ ප්‍රධානම තියෙන ප්‍රශ්න. අපි ඒක තමයි අහගන්න ඕනේ මෙතන ඉන්න මේ අත්තරන් ගුණ පස්සේ කියයිද ඔගොල්ලෝ දන්නවනේ පොලිසිය එක එක විදියට තරහ තිරමටනේ පස්සේ ගල නැග්ගක් ගිහින් මිනිස්සු සලකන්නේ හොඳට ඇඳුමක් පළඳුමක් ඇඳලා තියෙන මිනිහෙකුනේ. ඒ වගේ තමයි පොලිසියෙත් වැඩ කරන්නේ කොහොමද කියන එක පොලිසිය වෙටි දිබ්බයි කියලා දන්නවනේ දැන් එකෙක් එස්පී කෙනෙක්. ඒ වගේ පොලිසිය අර නළුවට උත්තිකට පොලිසිය අපරාධ මෙහෙවනවා කියලා අපරාධ වැඩි කරන පොලිසියක් මෙහෙ තියෙන කියන එක අපිට ප්‍රශ්නයක් පතුලා තියෙනවා. අයිසක හෙවුන අරන් ගිහිල්ලා කතා කරොත් ඔබ කැමතිද කුඩු නඩුවකට කතා කරන්න බෑ? පොලිසියට ගියාම කතා කරන්න පුළුවන්ද? කතා කරොත් අන්නේ ඔබ කැමතිද හයිකෝට්ටයක් අන්න? එහෙම යන්න පොලිසිය ඔබ කැමතිද හයිකෝට්ටයක් අන්න කියලා ප්‍රශ්න කරන්න බෑ. ඒ ලංකාවේ පොලිසිය අපි මේක වෙනස් කරන්න ඕන. මොකද මේ හැමෝටම එක සමාන නීතියක් දෙන්න නම් ඒක වෙනස් කිරීමකට අවශ්‍යයි. ඒ සඳහා තමයි අද මේ දෙහිවල මම දැක්කමයි මේ වගේ කියන්නේ මේ යුක්තියට එරෙහිව උද්ඝෝෂණයක් කරනවා. ඉතින් එහෙම උද්ඝෝෂණයක් කිරීමේ අයිතිය තියෙනවා. මොකද මේ තමන්ගේ දරුවෙක් කුඩු ගහලා ඇවිද හිටියයි කියනකෝ ඒක නැවතුන පස්සේ ආයි නඩුවක් දාන්න බෑනේ. අන්න එහෙම නඩුවක් දානවා කියලා තමයි මේ මොවුන් අද උද්ඝෝෂණය කරන්නේ. ඉතාමත්ම අයිසක දුප්පත් මිනිස්සු මොවුන්ගේ ජීවිතේ නගා සිටවන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙලක් නැති නිසා තමයි මේ හැමදාමත් මේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ, මේ කරුමෙ ගෙවන්නේ. මගේ මාත්‍යා හයිකෝට් එකක් ඇදලා සතියයි ඇවිල්ලා මුදු ගිහිල්ලා තමයි ඇවිල්ලා නිදියගෙන හිටියේ. එක්කගෙන ගිහිල්ලා පාමාර වෙනකොට එළියට දානවයි කියලා කිව්වා මේ ඔයිස් මාත්‍ය එන්න කිව්වයි කියලා. ඊට පස්සේ මං ගිහිල්ලා මේ ඇව්වම ඔයිස් මාත්‍ය කිව්වා වත්තේ වටපිටාවයි කිව්වා කියලා 1200 ගානේ කුඩු වික්කයි කියලා මේ ඒකින්ද හයිකෝට් එකක් දානවා කියලා. මගේ මාත්‍යා කුඩු වික්කේ නෑ 1200 ගානේ. ඒ කියන්නේ අතේ තිබ්බනම් කමන්නේ අවුනෙත් නෑනේ, සල්ලි අවුනෙත් නෑ, කුඩු කැලකත් අවුනා නම් කමන්නේ. ඒක සාමාන්‍ය කෙනෙක් අවුෙන්නේ නැතුව ගිහලා හයිකෝට් එකක් දාන්න වටින්නේ නෑනේ. ඒතර මායිමගේ ළමයිනි කන්නේ කොහොමද? දැන් මං අයික මේ මාත්‍යා බලන්න යන්න 15000ක් කිල්ල ගත්ත ණයට. ඒතර මේ ණය ගෙවන්නේ කවුද? මාත්‍යා දැන් බලාගෙන ඉන්න මං එනකම්. අපි අන්තාසරණ වෙලා ඉන්නේ, අපිට කන්න නෑ. ඒකෙන්ද අපිට සාධාරණයක් කරන්න කියලා තමයි කියන්නේ. මේ රජේනොයි මේ දෙවල පොලිස් මේ පොලිස් එස්පී මාත්‍යයි ඔක්කොම කරලා ඒකල මෙවුමක් කියලා ගෙනල්ලා ලිස්ට් එකට ගෙනල්ලා ගෙනියලා ඉවරලා 10 පාරකටදී ගෙනියන ලිස්ට් එකේ ලිස්ට් එකට ගෙනියලා ඒගලන්ට හයිකෝට් එකක් දැම්මල ඉවර වෙලා ඊට පස්සේ ඒගලන් එළියට ආයෙන් පස්සේ ආපෝ ගෙනියලා හයිකෝට් එක ගන්න ලිස්ට් එක ගෙනල්ලා හරිද? ඒගලන් ගෙනාවේ පස්සේ මේ පොඩි මිනිහා විකුණන්න නැතු හිටියාම ආපෝ ගෙනියනවා. ඊයේත් ඇවිල්ලා අපි අයියව ගෙනිච්චා. ගෙනියලා ඉවර වෙලා අපි ගිහලා කතා කරාම මේ කොහෙද ගල්කිස්ස මේ එට් ඔෆිසර්ට ගියාම අපිට යන්න දෙන්න එයා අපේ අයියව ගන්න. ඒ වුණාට එයාව තියාගෙන ඉඳලා රෑ 10ට ඉතේ යව්වේ. ආ එයාට හයිකෝට් එක දානවා කියලා. අපි ඉතින් ඒකට විරුද්ධව අපි ගියා අපි යන්න ඕන දැන්ට. ඒ වුණාට මේගොල්ලෝ හැමදාම ලිස්ට් එක ගෙනල්ලා කියන ලිස්ට් එකේ තියෙන මේ ලිස්ට් එකේ 10 පාරක් රෙඩිය ගෙනියන්න පුළුවන්ද? එකපාරක් ගෙනිච්චාම 10 පාරක් රෙඩිය ගෙනියන්න බෑ. ඒකින්ද මාතන අල්ලන්න ඕනේ, මාතනෙන් අල්ලන්න ඕනේ. පාර්ලිමේන්තු වලත් ඉන්න කුඩු ගේනු උන් වගේ ගෙනියන්න ඕනේ. මේ පොඩි මිනිහව ගෙනියලා මොනව කරන්නේ කියලා තමයි අපි ආන්නේ. ඒ වුණාට අපි මූදි කිල්ලත් අම්බු කරනවා. ඒ මූදු ගිලා අම්බු කරන සල්ලි අපි කුඩු විකුණලා ගියා අම්බු කරනවා කියලා අපිට කියන බොරුවට. ආ ඒ සල්ලිත් අරන් ගියා රාජසන්ත්‍රය කරනවා. මේ ඔක්කොම රජයට යන්නේ. ආ මේ පොලිස් නිලධාරියලාට අම්බෙන්නේ තපේ සල්ලි. ආ අපි අපි දාඩිය මාංශي අම්බු කරන්නේ මාමූදර ගිහිල්ලා. ගස්කලන් තියනවාද නෑ? මාමූදේ ගිහිල්ලා බෝට්ටුව බෙල්ලුවා අපි අපි මැරෙන්න ඕනේ. අපි ඒ දුක් විඳලා අපි එන්නේ. අපේ දරුවන කන්න දෙන්නේ මාමූදේ අම්බු කරලා. අපි කුඩු විකුණන්නේ නෑ මොකුත් නෑ.
අපේ අපේ වරද අපි පොනේල වරදි. ඒ වුණාට මාතන අල්ලන්න පාර්ලිමේන්තුවල ඉන්න මිනිස්සුන් ඒකට තමයි කුඩු ගන්න ලංකාවට. ඒකවත් අල්ලන්නේ නැත මේ පොඩි මිනිහා අල්ලලා බලවන්නේ. ඒවයි ගන්නේ.